අයිවන් හැෝටම දෙදස් විසි දෙකේ අපේල් මාසි දන් වගේ වැඩිවෙන්න පටන්ගත්ත ස්තාවර තැන්පත පොලිියනු පාත දෙදස් විසි දෙකේ අගවගේ වෙන කල්ම ක්‍රමයෙන් වැඩි වුණා. දෙදස් විසිතුනේ පෙබරවාරි දන්නන් වගේ අඩුුවෙන්න්න පටන් ගත්තේ පොලියනු පාත මේ වෙදදී දෙදස් විසිතුනේ මැයි ජනි වගේ වෙද්දිීින් තෞදුරටත් අඩුවෙලයි තියෙන්නේ. ඉදිරි මාස කහිපය ගත්තවොත්. ඒ මාස කහිපය ඇතුළ තත් මේ පොලිියනු පාත තෞදුරටත් අඩුවීමක් පහල යාමත්තමා අපට දැක බලාගන්න පුළුවන් වෙන්නේ දස් හම ැංකුවක මගේ රදරඩ අඩ කාලට ලාදදින පොලිය න පාත. ඒගන්න්නේ මසත්තු වන සහය වගේ කාලට දින පොලිය න පාත විතරයි සිට දහනමය සිර විස්ස වගේ මට්ටමක තියෙන්නේ. අවරුද්ද කාලක ාන ස්ථාවර තැන්පතුවලට ලබාදින පොලියනු පාත මේ විදදිින් ගොඩක් බැංකුවල සිට දාාසය සිට දාාහතව වගේ මට්ටමක තමමා තියෙන්නේ. අවෞෘදගකට වැඩ කාලට දින ොලියනු පාතනම් තවදරටත් අඩවෙල. ඒතියෙන්නේ, සිට දාහතර සිට පහලොටත් වඩා. පොලියන පාතවල කෙනෙක් ගිය අවුරුද්දේ වැඩිරේට් වලට දාපු F්ඩිය එකක් මේ අවුද්ධ ල්පරන්න පුුවන්. ඊට වසේ ඒඩ එක වැඩිපොලියක් ගන්න මේදවස් වල මාසතුන මස හයවගේ කාලවලට ස්ථාව තැන්පතු දාන්නයන්නපා බැංකෝලින්නම් කියයි මස තුනෙන්තුන රිිනිිවව යන්න Fෆ්ඩිය එක දාන්නසිට විස්්ක ර්ෂික පොලිත් දෙනවා කියලා ඒ සියට විස්ස දෙන්නේ පලවිනි මාසතුනේ විතරයි. ඊළඟ මාසතුනේ ඉද ඒ අනුපාතය අනිවායෙන් අඩුවෙන. ඒනි ෝන්ට දික කාාලකට ් දාාන්න පුළුවන් දලක් තියවනම් අවරුදු පහකට වනත් පොලි ගන්න දැමට මක් නෑ සාමාන්‍යය ගත්තුත් ිිය රප ක්ෂ හිට ව වැඩි දක්ව තියන නම්. අවරු තු නාහතර ගේ කාලෙකට ස්ථාව තැන්පතු දානකොට මස් පතා පලිගන්න ලාගෙන ස්තාවර තැපතු දන්න. ඊට අඩ දලක් තියෙනව නම් කල්පිරෙන් ස්ථාවර තැමැතු දන්න. මේදවස් වල s මන්ලි s මන්තලි වගේ. ැංකයකින් අඩුම ට පහලව සිට දාසේවගේ පොලිය අනුපාතයක් දෙනවා නම් ඒක මේවෙලා හැටියට තියෙන හොඳම පොලිය අනුපාතියක් මොකද දැනට ව්‍ය මාන්තලී සිට දාහතේ රට් එකට Fෆ්ඩි ගත්ධානාවට වඩා හොඳම තීරණය මමනම් කියන්නේ සිට පහළවෙ පොලියට අවුරදුතු පාගටහරිකක් නෑ මාස්පතාපොලි ගන්න බලාගෙන Fෆ්ඩක ධන්න කියලා මොකද මේ වන්‍ය මාන්තලී සිට දාහත තියන්නේෙත් තව ටික කාලයයි ඒ රට් එකකත් තවරුද්දකින් බලනකොට සිට දොලහ වගේ වෙලා තියී ඊළන්ට හන්ඩාර ිල්පත්වට ලබාදෙන පොලියන පාත දැනට මාස දෙක්කට වගේ කලින් නඩුවනා මස වන දිනානුවේ හණ්ඩගාර බිල්පත්වරට ගවන පොලියය සිර තිස්හතරට අසන් අගයක්දක්වාගේ හිල්ල තිබුණවා. මේ වගේ පොලිය ක්‍රමෙන් අඩුවේගෙන ගිහිල්ලලා දැනට මාස දෙක්කට වගේ කලින් සිර විසිහතර වගේ පොලියනු පාතවර අඩවෙලයි තිබි. ඒ දැන්වොන්න ආයම පොඩිපොඩි දශමගණන් ොලින් බණ්ඩාර ිල්පත්වට ගවන පොලිය, ක්‍රමේෙන් අඩුවේගෙන හිල්ල තියවා. දදස් විසතුනේ මෙයි දහවෙනිද. මස තුන සහ මසහයි ණ්ඩාර බිල්පත් අලු වෙලා තිබුණේ සිට විසිපාටත් වඩ වැඩිපොලියන පාතලට. Fර් සහ මේ අනුපාතාතර ලොකු පරතරයක් තියෙන බවක් පේෙනවා, කෙනෙක්ට තව තර්කයක් ගන්න පුළුවන් බණ්ඩාගර් බිල්පත් සිට විසි පහහිතියන නිසා Fරේ් සිට විසිම්පාර අනුපාතවලට එන්නේ නැතිවේවි කියලාමටෙශරි බිල්ස් කියලා කියන්නේ එක පැත්තක් විතරයි. ඇත්තරම් මේ තත්වයට තේ බැංකු විසින් මෙෙන දරට වඩා වැඩිලාබයක් ලැබු බවට කිසිසැකයක් නැහැ. තවමත් සියයට විසි හතරකවාගේ පොලියක් මේ දස්සර ලබා දෙන්නේ මනි මාකට් ෆන්ස් ඒක පාර යන ට්‍රස්ටල විතරයි මොක දේවා ගොඩක් කලාවට මුදල් යොදවන්නේ ට්‍රෂරි බිල්ස් වල කොහොමුණත් ඒවගේ පොලියනුපාත්තත් ඉසරහට අඩුවේ වී මේ දසල එ්ඩ ධදානවා නම් පීපල්ස් බැන්ක් මහජන බැංක්ුවෙන් අනිත්දැංකුලට වඩා වැඩි පොලියනුපාතයක් ලබාගන්න පුළුවන් සාමාන්‍යෙන් අඩම රුප ලක්ෂ දාහයකමුදක්වත් ේඩ දානවානම් හොමො රජයට අවශ්‍යයි ඉදිරියේදී නයලබාදන පොලියනුපාත අඩු කරන්න ඒ අවශ්‍යතාව නිසා බැංකුරට සිද්ධ වෙනවා මේ ස්ථාවර තැන්පතුරට ගවන පොලියනුපාත තවදුරටත් ඉදිරයේදී අඩු කරන්න. ඉතින් මේ දවස් වල තමන්ගේ අයෝජන තීරණ ගන්න කොට, පොලියනුපාත, තෞදුරටත් ඉදිරයේදී අඩුුවනුවක් කියනදේ මතකේතියායගෙන තමන්ගේ අයෝජන තීරණ අරගන්න. ඉතින් මේ වගේ මැදත්තුරතු නිරම දැනගන්න සදර ක ්‍රේෂන් චැනල්ල දැන්ම සබස්්‍රයි තියගන්න.